හලස් වන සවර්ශයට අයත් පෝලන්ත රාජධානී රාජ කුමරෙක වූ කසමිර් ජගලියෝන් ප්‍රසිද්ධයට පත් වූුණේ ඔහු රජකුමරෙක්ම නිසානවේ. රජකුරෙක් හැටියට ඔහු ප්‍රසිද්ධයට පත් නොවනත් ඕහ ප්‍රසිද්ධයට පත් වූයේ දේව භාක්තිය හා දහමට ලැදිකම නිසාමයන් එම දේවබයභක්තිය නිසාම ඔහු දිලිඳුන්සා රෝගීන් ස්යාගේ ඔවුන්තුළ දෙවියන් හමූ නිසාමයි ඉතාම තවරුණවයසේදී එනම් ඔහුට වය වෞරුදු විසි පහේදී ශයරෝගය වැලදී ස්වර්ගස්ත වන්නට විය එම ස්වර්ගස්ථවීමත් සමගම එතුමාගේ සාන්තුවර සුවද දස අත පැතුරුණේ ජනතාවේ තුමාව ඉතාම ගෞරවාදරෙන් සමරණ ලදී. මොහු ලිතුූනියා තවරුණ තරුණියන්ගේ නාම සන්තෝරයාද ලෙසර නම් කෙරේ. ඕ කුඩා කලෙදී අධ්‍යාපනය ලබන්නේ තම සහෝදරයා සමග පෝලන්ත ජාතික ජන් ජගුවස් පියතුමාගෙන්. එම පියතුමා ඔහුව විනය අතින්ද අධ්‍යාපනය අතින්ද අධ්‍යාත්මිකත්වය අතින්ද ඉතාමත් ඉහලට ගෙන යන ලද්දේ ගඬුවම් පවා දෙමිනි එම දඬුවම් දදීමට තම පියාගෙන්ද අනුමැත්තුු ලැබුණේ ඕටත් අවශ්‍ය වූයේ තම පුතුන් කසිමීර් දෙවියන් වහන්සේට ලැදිව යහපත් රජෙක් යම්කිස් දවසක වෙනවා දැකීමටයි ඒත් දෙවන් වහන්සේ කැමැත්වේ නෝනේ කසිමීල් හදිස්්‍යම රෝගාතුරවන්නේ ශේරෝගේය සෑදී. ශේරෝගේ සැදුනයිම් පසු කසිමීරට දෙවන් වහන්සේ කරායාමට මාර්ගය පෑදෙන්නේ එම ශෝෂරෝගය තුළ කසිමීර් දෙවියන් වහන්සේව ඉතාම ලඟින් අත්දක් පොනිසයි. ඕු රෝගාතුරවීමට පෙර ඕතුළ තිබුණාව නිහතමානීකම අවංකකම ගුණ ගර්කකම මෙන්ම විනේ අතින් ඉතාම විනීත රජකුමෙරකු ලෙස කාගෙත් ප්‍රසිද්ධයට පත් වුණා. එවගේම ඔහුගේ ගුරුවරයා ඕට ඉගැන්නූයේ ගතිගුණ ප්‍රගුණ කරමින් හොඳ මිනිසෙකු හා යහපත් කතෝලිකයකු වීම පමණක් නොව ඔබ ස්වර්ගරාජ ජයිතිකර ගන්නට නොහැකි නම් ඔබගෙන් පලක් නොවන බවටයි. මෙමේ ඉගැන්වීම කසිමීර්ගේ ජීවිතය තුළ රැව්පිළි රැව් දුන්නේ ජම්කිස් දවසක ඕතීරණය කර ගත්තා මා සුද්ධවාන්තෙක් වන බවට. එම ස්ථීර අධිෂ්ඨාන අධිෂ්ඨානය නිසාම කසිමීර් තම ජීවිතය සෑම දෙයක්ම සිදුකරන ලද්දේ. ජම්කිස් දවසක, ස්ල්ග රාජ්‍යට යමේ බලාපොරොත්වවෙෙන. ඕගේ තිමුරාවෙන් නිමල ගතිගුණ නිසාමයි ඔහු සැමවිටම ලිලි මල්ලත්තක් අතතිව සිටින් බව අපිටම රූපවල ඉම්පෙනී යන්නේ. ඕගේ පිල් පිවිතුරු භාවේ සලකුණක් ලෙසටයි. ඕගේ අවංක භාවේ සලකුණක් ලෙසටයි. මෙලෙස කසිමීර්, පෝලන්ත රාජධානිය තුළ රාජ කුමරකු ලෙස ප්‍රසිද්ධ වූවාටත්තු වඩා ශුද්ධවන්ත, නු භක්තිකයකුලෙස ප්‍රසිද්ධියයට පත්වීම මුළු රාජ වංශයටම අදටත් ගෞරුවයක් ගෙන දුන්නම් එසේනම් ධනය තිබුණට පමණක් නොව එ ධනයෙන් කළ හැකි සෑමදේම කිරීම මනුෂ්‍යය කැටියට ඥානවන්තව ක්‍රියාකිරීම නිසා කසිමීර් දෙවන් වහන්සර ලංවී සාන්ත සභාව තුළ කාගෙත් ගෞරවාදරයට පත්වනම් එසේනම් අපිටත් හැකියාව තිබෙන්න්නට ඕනා ධනේ පසු පසනොගා, බලේ පසු පසනොයා උගත්කම් පසු පසනොයා කිතුුණු දරුවෙකුමෙන් කිතුුණු ගුණංග පසුපසයමින් දේව රාජ්‍ය තුළ දෙෝ දරුකම තුළ ශුද්ධවන්ත භාවේ කරායාමට මුදලට ගතන හැකිවූ සාන්තුවර භාවය. කිතුුණු ගුණාංග තුළින් ලබා ගැනීමට එසේනම් අපිත් කසිමීර්ගේ ජීවිතේ අනුගමනය කරමු.